ඒහි පසිකෝ ඒහි පස්සිකෝ එන්න එ දුණුමය දකි බැදු ද සමන්තා චක්කවාලේසු අත්ත්‍රාගච්චන්තු දේවතා සද්හම්මං මනිරාජත්ස සුනන්තෝ සග්ග මොකදංවු धर्मवनकालो अयं भदन्ता धमं सवनकालो अयं भदन्ता धमं सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अर्हतो सम्मा मा नमो तस् भगवतो अर्हतो සමා සම්බුද්දස්ස නමුතස් भගවත අරහතෝ සම්බුදन्දස්ස धම්මංවිනානති පිතාචමතා තමිවටානං सරනං පතිठा තස්මාහිभෝකිප්ප සම්ම්පජය සොනාතධාරේත චරාත් දම්ම තීති සද්ධර්ම ශ්‍රවනා බිල්හසී කාරුණික පන්නතුනිී ස්වර්ණු අහිනි ඔස්සේ විකාශනය වන හිමිදිරි උදෑසන ඒ පස්සකෝ ධර්ම දේශනා වැඩ සටහන් මාලා වෙහි තවත් දිනයක තවත් එවැනි පින් කමකට ඔබාපී සම්බන්ධ වන වෙලා අද ධර්ම දේශනාවේ මාතුෘකාව බවටමා පත්කරගත්තේ. ධර්මය නිතරම අහන නිසා ධර්මය නිතරම දෙසන නිසා අපි රටේ සමාජයේ ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක් නැත්තන් ධර්ම දශකය කසි දේශනාව කළ යුතුද ශ්‍රාවකයක් කසි ශ්‍රවනය කළ යුතුද කියන කාරණය පිළිබඳ විස්තර කරන්නට. ප සමාජයේ බොහෝ දෙනා හිතනව කල්පනා කරනවා. ධර්ම දේශනා කිරීම හරිම පහසු සරල ක්‍රියාවක් කියලා අද බොහෝ විට මාධ්‍යපුළුල් වෙලා තියර නිසා මේ ධර්ම දේශකයන් වහන්සේලා අපට නිතර මාධ්‍යවලින් දැකගන්න පුළුවන් ඒක එක පැත්තකින්ට භාග්‍යයක් මේ රට රටවැසියන් නැත්තං ජනතාව මොකද මේ ධර්ම දේශනා කිරීමත් ධර්ම ශවභනය කිරීමත් පින්නතුනිී ල සම්පත්තියට අයිතිවන දෙයක් හැටියටයි උදදේශනාවේ දක් පන්නේ මේ ලෝකේ යහපත් සත්පුරුස මනුෂ ශාත්මභාවයක් ගත කරන්නට ෂණ සම්පත්තිය සලසාගන්නට ඕන ෂණ සම්පත්තියට අයිති සම්පත්ති තුනක් පිළිබඳව විස්තර කරනවා ඒ ගති සම්පත්තිය උපදිසම්පත්තිය වගේ කාල සම්පත්තිය සහ පයෝග සම්පත්තිය. ඔයින් කාල සම්පත්තිය කෙළකන්නේ ධර්මය අහන්නට පුළුවන් බුද්ධෝත්පාද කාලියක වැඩ සිටීම ඒ කියන්නේ බුදුවරයෙක් පහළ වෙලා දෙසූ ධර්මය පවතින යාරක් ෂාකරණ සංඝ්‍යා වැඩඉන්න කාලය. එවැනි නොවන කාලත් තියෙනවා එවට අපි කියන්නේ අකාල දැ උදාහරණයක් හැටියට පේජාතික සාහිත්‍යය සඳහන් වෙන ජනප්‍රිය ජාතක කතාවක් තමයි දහම් සොඩ රජ්ජලුවන්ගේ කතාව. එඉදා හම්සොඩ රජරූ වනප දෙයක් අහන්න පෙර පුරුද්ධ නිසා ආසාවක් ඇතිවුුණා හෙත් අවාසනාවට අකාලේ උත්පත්තිය ලබල තිබුණින්. මුළු දමදියව පුරාම හෙව්ව බනදන්න කෙනෙ හොයා ගන්න බැරිවුුණා. අවට ප්‍රත්්‍යයන්ත රාජ්‍යවල හෙව්වා හොයාගන්න බැරිවුණා. අවසානයේ රජ්ජරුව කල්පනා කලාා හිමාලය අඩවියනං අනිවාරයෙන් බනදන්න කෙනෙක් ඇති තමනගේ රාජ්‍ය සම්පත් දේපල දූදර වහූ පිරිවර මේ ඔක්කොම අත්හැරල වනගත වනා. න ඇවිදිගෙන යනකොට රක්ෂයෙක් මුණගෙහොුණනි රක්ෂගෙන් අහනමඹ බන දන්නවද. රක්ෂයන වූ මම බණදන්නවා එහෙනං මට බනපදයක්ගේපංක. රක්ෂය කියන්නේ එහෙමනි කම්ම කියන්න බෑ මම ඉන්න බඩකින්නේ මට කන්න මනුව හරි දුන්නත් මම බන කියන්නා. ැ රජ්ජරූ කල්පනා කලා රාක්ෂියෝ කන්නෙ නෑ එලවලු පරතුරු කන්නෙ මස් මාංස එහෙමනං රාක්ෂයට කන්න දෙන්න සතෙක් මරන්න ඕන එක අන ප්‍රාණ ාතයේදන්නුවන. රජ්ජුරුවෝ බනපදයක් වෙනුවෙන්මත් සිල්පදයක් කඩන්න කැමතිනේ. ඒ නිසා කල්පනා කලා ආත්ම පරිත්‍යයාගේ දෙන්න. මට කන්නනං ඕන මවම කාපං. මේ ගල් පරුවති උඩට නැගලා මංබි කට පනින්නං ඒ අතරතුර මට බණටික කියපා. එහෙම ආත්ම පරිත්‍යයාගේ කරලයි බනපදයක් අහගත්ති බලන්න අකාලවල ඉපදනාම ධර්මය අහන්නට තියෙන අමාරුව නැත්තං අසීරුතාවය. ඒති ඒ අතින් පින්නතුනිි බලන්න ඔබද කොච්චර වාසනාවන්තද. සාමාන්‍යයෙන් අපේ රටේ එක පසලොස්සක පෝය දවසකට එක පන්සලක එක බණගාන කිව්වත් දන්නමනතුව බන දහදාහකට වැඩිය කියවෙලා. ඒ විතරක්නෙවෙයි අදමා මුලින් කිව්වගේ ඕන තරම් මාධ්‍ය පුොළුල් වෙලා තියර නිසා අපට නිතර බන අහන්න කියවන්න අවස්ථාව ලැබෙල තියෙනවා. හැබැයි. මේ ධර්ම දේශනා කරන දේශකයාණන් වහන්සේලා. දේශනා පවත්තී යුත්ති කොහොමද කියන කාරණී ලෝතුරා බුදුහාමුදුරු ඉතාමත්ම මැනවින් දේශනා කරල තියෙනවා. එක්තරා වස්ථාවක ලෝතරා බුදුහාදුරු තමන්ගේ ශ්‍රාවක්‍යයන්ට ප්‍රකාශ කරනවා විශේෂයෙන් ආනන්ද හාමුදුර මුල් කරගෙන. නකෝ පනානන්ද සුකරං පරේසන් දම්මන් දේශේතුන් කියලා. ආනந்து, මේ අනුන්ට ධර්මය දේශනා කරන එක බොහොම පහසු ලෙහිෙසි කාර්යයක් හැටියට හිතන්න සලකන්නෙ පා කියලා. පින්නතුන බෞද්ධ සාහිත්‍යයන එක කතාවක් තමයි අර සරි හාම්දුරුවූ ධර්මය දේශනා කරනවා බලාගෙන හිටිය හාම් දුර්කෙනෙ කක්ලාළු දයි හාමුදුරුවෝ කල්පනා කලා මටත් හොඳට බන කියන්න පුළුවන්. එෙම කල්පනා කරලා වුවහන්ස මොකද කළේ. බොහොම ලස්සන දෙලිසෙන පට සිවරක් පෙරවගෙන සෙනග මැද්දට ගිහිල්ලා බන යන්න ධර්මාසනි වාඩි වුණා ධර්ම දේශනා පටන් අරගෙන ටික වෙලාවයි උන්හන්සේ වෙවුල්ලන්න ගත්තා මුළු සාරීරයේ දහඩිය වැගිරෙන්න්න පටන් ගත්තා අන්තිමට උන්මහන්සේටසිහිකල්පනාව නැති වුණා ඒ තරං ලෙහිසී කියල හිතුවට ලෙහෙසි නොවන අසීරු කටයුත්තක් තමයි මේ ධර්මය දේශනා කිරීම එතකොට ඒ ධර්මය දේශනා කරනකොට බුදුහාමුදුරෝ දේශනා කළා අනුගමනය කළේතු ක්‍රමවේදයෙන් පවා තියෙනවා කියලා බුදු හාම්ඹුරන්ගේ ධර්මදේශනා ක්‍රමවේදය තුළ තිබුණු රටාවක් තමයි ඔය පියවරෙන් පියවර ඉදිරියට ශ්‍රාවකයා නිවනකරා පමුණුවන්නට අවශ්‍ය කරන මන්පෙත් පවර කරවීම දැන් උවහන්සේ ධර්මදේශනා රටාවේ මුලින්ම ධනකතා කියනෙක විස්තර කලා ධනකතා කියල කියන්නේ ලෝබය අත්හරන්නට හේතුවන පරි්‍යගයට සිත ඇදීයන ආකාරයේ ධර්මකරුණු විස්තර කිරීම පර තමයි සතා සීලකතා කියල කියන්නේ සිල් අත්ති මනැත්තං ඉන්ද්‍රිය දමනය කර ගැනීමෙන් ලැබෙන ආනිසංස විස්තර කලාා ඉළඟට සග්ග කතා ඒකයන්නේ ඔය දිව්‍යලෝකවල විඳින්නට තියෙන සම්පත් මනුස්වලෝකවල විඳින්නට තියෙන සම්පත් ඒ සම්පත්වලට සම්පත් ලබන්නට හැකියාව ලැබෙන්නේ කොයි කොයි ආකාරයේ පිංකම් සිද්ධ කලාමද කියන එක උන්හන්සේ විස්තර කලා හැබ ඒ සග්ග කතාවලින් පස්සෙ බුදු හාදුුරු දේශනා කළේ කාමානං ආදීනවං. ඒක යන්නේ. අර දිව්‍යලෝක පිළිබඳව හලා ඒවා පිළිබඳ ආසාාවය තිකරගෙන ඒවයි උපදින්න යටහිතිං හිතාගෙන ඉන්නයට ඒවදෙසා පින්කං කළයුතුයි කියල හිතාගෙන ඉන්නයට ඊළඟට ඒ කාම ලෝකවල තියන සම්පත්හි ආදීනවය බුදු හදුුරු විස්තර කලාා ඒවා විඳින්න ලබන්න පොළුවන් හැබැයි ඒවා විදින කොට ලබනකොට අත්වොන ඊළගේ ඉරණම කුමක්ද යන්න පිළිබඳව උන්වහන්සේ විස්තර කලාා ඉන් පස්සේ නෙක්කම්මං ආනිසංසං ඒයන්නේ අර කියන කාම සම්පත් අත්හැරලා ඒවයි ඇත්මි දෙලා අපි අද කියන වචනෙන්න්නං අභිනිස්ක්‍රමණය කිරීම වටිනාකම ඒයන්නේ අර සියලුම ආකාරේ කාම සම්පත්තාාව කාලිකයි ඒවා අත්හරලා යහපත් අධ්‍යාත්මක ජීවිතයකට පුද්ගලය පෙළඹිය යුත්තේ කෙසේද යන ආකාරයට උණහන්සේ විස්තර විග්‍රහ කලා එතකොට පින්නතුනී ඔට පැහැදිලි වෙනවා අනිවාර්යෙන්ම හොඳ ධර්මදේශකයන් වහන්සේ නමක් සොකීය දේශනාව තුළින් පුද්ගලයා නිවනට පමුණුවන්නට ඕනෑ කර නැත්තං නිවනට මගහසර විවර කරන ධර්මකරුණු ඒ අන්තර්ගත කළ යුතුයි කියලා. ඒ විතරක් නෙවී අපේ බෞද්ධ ර පුත්වල සඳහන් වෙනවා මෙ ධර්ම දේශනා කරනකොට දේශකයණන් වහන්සේ නමක්කුං කොයි ආකාරේද දේශනාව සඳහා සූධනම්වී යුත්තේ කියන කාරණ. පළවෙනි එකම තමයි හොඳ යහපත් ධර්මදේශකයන් මහන්සේ නමක්කුං කතාාවේ සබ්‍යහත්වය තිකරගතීයතුයි. ඒක අන්නේ කටට ආපමණින් ඕන වචනයක් ප්‍රකාශකිරීමේ හැකියාව හොඳ යහපත් දේශකයකුට නෑ මා මේ කරුණු කියන්නේ කොතෙන්ටද ශ්‍රාවක පිරිස කෞුද ඒ වගේම හොයි වගේ පරිසරයක්ත මේ තමා කෞුද ආදී වසයෙන් සියල්ලම පිළිබඳුමනා අවබෝධයක් වැටහක් දේශකයකුට අනිවාර්යෙන් තිබීතුයි මේක ධර්මදේශකයන් වහන්සේ නමකට විතරක් නෙවෙයි අපේ සමාජ ඕන තරං දේශන පවත්වන ගිහි දේශක මහත්තරු ඉන්නවා එ එත් තන්ටත් මේ කාරණය ඉතාමත්ම වැදගත් සමාජයේ සමහර තැන්වල අපිට ඇහෙනවා ඇතැම් දේශකයන් ස්දේසකයාණන් වහන්සේලා බොහෝවිට අනුචිත වචන පාවිච්චි කරනවා ඒක අන්නේ ඒ මොහොතේ ඉන්න අය අමන්දානන්දයට පත් කරන්නට හේතුවෙන වචන වෙන්න පුළුවන් යැයි හිනාවෙලා සතුටින් ඉන්නවගේ පෙනෙනවා වෙන්නට පුළුවන් හැබැයි ඒතුළින් සමාජ ගත වන අනෙත්තත්තට පනිිවිඩිය ඒ තරන් හොඳ යහපත් එකක් නෙ වී එනි අනිවාරයෙන් සභහවක් ඉදිරී යම්කිසි කෙනෙක් දේශයක් අු සාාසනාවක් පවත්වනකොට හොඳ යහපත් කතාවේ සභ්‍යත්තයක් තිබී තුමයි. ඒ පිළිබඳව සාමාන්‍යෙන් ධර්මදේශකයන් වහන්සේලානං වැඩි අවධානයක් යොමු කළ යුතුයි. දෙවිනි කාරණය තමයි තමන් යම්කිසි කාරණයක් ඉදිරිපත් කරනවන දේශනාවට අදාළ ඒකට සනිදර්ශන ඒයන්නේ නිදර්ශන සහිතව, ඉදිරිපත් කිරීම කළහැකි වඩුවන ැ සාමාන්‍යෙන් අපි දන්නවා අපි සමාජයේ තුළ බණ කියනකොට එක්කො ජාතක පොතැසුරෙන් කතාවක්. එහෙම නැත්තං බෞද්ධ සාහිත්‍යයේ දම්පියයා අටුවා ඇතුරෙන් කතාවක්. බෞද්ධ සාහිත්‍යයේ ඒ තැන්වල එන විවිධ කතා බුදු හාමුදුර ජියවමාන කාලය සිදුවෙච්ච සිදුවීම් ඉදිරිපට කරනවා. ඒමකොටද කියන කාරණය හන ්‍රාවකයාට මැනවින් ඒත්තු ගන්වන්නට ඕනෑ කරන නිසයි. ඒක වැදගත්. එනිසා නිදර්සන සහිත බව ධර්ම දේශනයකදී දේශකයණන් වහන්සේ කෙනෙක් අනුගමනය කළ යුතු වැදගත්ම දෙයා. බලන්න ලෝතුරාබුදු හාමුදුරුව තමන් දේශනා කරපු බොහෝ ධර්මකාරණා උපමා රූපකඇසුරෙන් නිදර්සන සහිතව ඉදිරිපත් කරන්න ඉතාමත්ම විසිිෂ්ට විචක්ෂණ දේශකයන් වහන්සේ නමක් වුණා උදාහරණයක් හැටියට දම්ම පදේ එ බොහෝ ගාතාවල් වල එදා සමාජයට අනුරූපී ඉතාමත්ම යහපත් උපමා නැත්තං රූපක ඕනෑ තරං තියෙනවා. අ වාරිජෝව තලයකිත් තෝකමෝකතු උබතුෝ වගේ ඉතාමත්ම සරල උපමා අරගෙන උන්වහන්සේ ධර්මකාරණ විස්තර කරල තියෙනවා. අද සමාජය තුළ වනත් අපට ඕන තරං නිදර්සන සහිතම කරුණු කියන්න පුළුවන් අද මාධ්‍යවල න සමහරවිට ප්‍රවෘති ප්‍රෘති පත්‍රවල පලවන ප්‍රවෘති අපට උදාහරට ගන්න පුළුවන්. අපි හිතමු බේවදුකමේ ආදීනවය කියනකොට සමාජය තුළ සිදුවෙච්ච අභහග්‍ය සම්පන්න සිදුවීන් තියෙනවා ඒවා අපට විස්තර කරන්න පුළුවන්. හැබැයිඒ විස්තර කරනකොට ඒවා ඇඟකිලිපොලාා යන ස්වරූපෙන් නොවයි යම්කිසි ආකාරයකින් අහගෙන ඉන්න අයගේ මනස තුළ ජිගපත්සාජනක බව ඇති නොවන විදියට ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. තුන්ගනි කාරණය හැටියට පෙන්නනව පින්ඩතුන තරකානුකූල බව. ඒක යන්නේ ඉදිරිපත් කරන ධර්මතරුණු ශ්‍රාවකයාට ඒත්තු ගන්නවන්න පුළුවන් විදිී තරකානුකූලනෙැත්තං හිතන කොට මෙ මෙසේ වී හැකි කියන එක වටහා දෙන්න පුළුවන් විදිහට කරුණු ඉදිරිපත් කරන්න ඕල ම සරල උදාහරණයක් ගන්නන් දැන් අපි කියනවා. කෙනෙක්ගේ ඊළඟ උත්පත්තියට කර්මය බලපානවා ජනක කර්මය ඒකෙද වැදගත්වෙනවා කියලා. එහෙමනං කර්මය කියන්නෙමු. කක්ද ඒවගේම ජනක කර්මය කියන්නෙකු මක්ද ඒ ජනක කර්මයකොයි ආකාරයෙන්ද පුද්ගල ඊළඟ ප්‍රතිසන්ධිය කරා පුද්ගලයා රගෙනයන්නේ නැත්තං උපයෝගී වන්නේ කියන කාරණ අපිට තරකාණුකූලව විස්තර කිරීමේ හැකියාව තිබිය යුතුයි. ත් වැදගත්ම කාරණය තමයි පින්නතුනි සරල බව ඒක කියන්නේ දේශනා කරන ධර්ම කරුණු සරලව ශ්‍රාවකයාට වටහාගතය හැකි ආකාරයෙන් ඉදිරි පත්්තරන්න ඕන. ඇතැම්විිට සමාජයේ ඇතැම් දේශකවරු මේ බොහොම ගරුගහම්බීර වටන පාවිච්චි කරනව හැබැයි අහගෙන ඉන්නායට වැටහීම අඩුවෙනවා. ඒ නිසා සරල බව ධර්ම දේශනාවකදී හු එහෙමත් නැත්තන් ගිහිදේශනයකදී දේශ කියයෙකු අනුගමනය කළ යුතු වැදගත්ම කාරණයක් කියනෙක මතක තබාගත යුතුයි. ඊ ඊළඟ කාරණය හටට පෙන්නන්නේ නාති සංශිප්ත භාාවය ඒකයන්නේ වඩාත් කෙටිවෙන්න හොඳනෑ කියන කරුණු අන්නයට වටහා ගැනීමේ හැකියාව ඇති විදිට විස්තර කළයුතු තැන්වල විස්තර කරමින් ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත්වෙනවා. ඕනෑවට වඩා යම් කිසි විදිියකින් කාරණයක් සංසෙප්ත වූතුන් එහි අහන ශ්‍රාවකයාට බොහෝවිට සැකඇති තැන් වැඩිවෙන්න පුළුවන්. ප්‍රශ්නාර්ථ බහුල වෙන්න පුරගම්. අන්න ඒ නිසා සංශෙප්ත බව ඕනෑවට වඩා වැඩිවෙන්න බෑ ඒ වගේම අනිත්කාරණය හැටියට පෙන්න්නන්නේ නාති විස්ථාරභාවය. එකඇන්නේ විස්තර කරන්න ගියා මත් ඕනෑවට වඩා කරුණු විස්තර කරන්නට නොයායුතුයි. ඇතැම්මවස්ථාවල් වල අපිහිතමු පැයක දේශනයක් කියලා. ඒ පැයක දේශනය ඇතැම්ම පය දෙක දෙක හමාර දක්වා දීර්ගව විස්තර කරනවනං එතකොට අහගෙන ඉන්න ශ්‍රාවකයාට ඉබේම ඒ දේසිත කාරණා මතකතබාගනීමේ ශක්ති අඩුවෙනවා ඒ විතරක් නෙවෙයි අර කම්මලි බ නැත්තං උකටලී බව කියන එක ඔහුට ඇතිවෙන්න පුළුවන්. එනිසා. ඕනවට වඩා විස්තර කරන්නත් නොයා යුතුමයි. ඉළඟ වැදගත්ම කාරණය හැටේට පෙන්නන්න පින් නතුනී අනුක්‍රමවත් භාවය. ඒක කියන්නේ දේශනා කරනකොට යම් කිසි අනුපිළිවෙලකට කරුණු ගෙන හැර දැක්වීම ඉතාමත්ම වැදගත්වෙනවා. අපේ ශාසන සම්ප්‍රදාය තුළ තියෙන වැදගත්ම දෙයක් නමයි මේ අනුපිළිවෙල භාවයඒ වගේම අපේ බෞද්ධ සාහිත්‍යයෙන ොත් ල අර පැළුවත් පින්නතුන අනුපිළිවෙල බව බෝම හොඳින් දකින්න පුළුවන් උදාරණයක් හැටියට අපේ ජාතක සාහිත්‍යය එන ඕනව ජාතක කතාවක් අරගෙන බලන්න ඒ ඉතාමත්ම ලස්සන අනුපිළිවෙලක් දකින්න ලැබෙනවා. ඒ අනුපිළිවෙල තුළ වැදගත්ම දේ තමයි කරුණු නොගිලිහි ශාවකයාට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම එකින් එක කරුණු මැනවින් ශ්‍රාවකයාට මතක්ර මතකේත බාගැනීමේ හැකියාවත් තියෙනවා. ඇතැම්විට ඇතැම් දේශකවරුන්ගේ තියෙන එක්තරා අඩුුවක්මාමේ කියන්නේ සමහරවිට ගාතාවක් ඉදිරිපත් කරල ධර්මකාරණ වක් විස්තර කරන්නට යනවා හැවයි ද අවසානයේ බොහෝ කරුණු කියල තියෙනවා නමු මූලික නැත්තම් මාතෘකා ගාතාවහෝ එහි එ අර්ථදැක්වීම, කිය විග්්‍රහයන් අවසානී නැතුවගොස්තියනවා එමවෙන්න බෑ තාවත්ම හොඳ අනුපිළිවෙල බවක් අනුක්‍රමවත්භාවයක් ධර්මදී ස්ථනාවක තිබීතුමයි. ඉළඟවැදගත්කාරණය හැටියට විස්තර කරන්නේ අවස්ථාවනුකූල බව. ඒකයන්නේ තැනට උචිත ආකාරයට ස්ථානයට ගැලපෙන ආකාරයට ධර්මයක් දේශනා කිරීම. ධර්මයක් පමණක් නොයි මමේ කියන කරුණු දේශකයක් හැටියට ගිහි සමාජයේටත් ඉතාමත් බැදගත් ස්ථානයට අනුකූල වන පරිදිඉදිරිපට් කර්ඩුවන. ඇතැම් අවස්ථාවල් වල ඔය ගිහි දේශකයන් ස්ථානයට අනුකූලනො වන ද පවත්වන්නට ගිහිල්ලා ලොකු කළබගෑනි පවා ඇතිවෙච් අවස්ථාවල් අපි අහලතියෙනවා දැකල තියෙනවා. ධර්මදේශකයන් වහන්සේ නමක් වුණත් ස්ථානයට අනුකූල විදියට ධර්මකරු ඉදිරිපත් කර්ඩුවන. ඒස්ථානේ ඉන්න පිරිස කෞුද වටහා ගැනීමී ශක්තිය කොහොමද ඒත් එක්කම ඒ අය මොනවගේ ආකාරයකින්ද ඒ දේශනාව බලාපොරොත්තු වෙන්නේ ආදීවසයෙන් යම්කිසි අවබෝධාත්මක සක්තියකින් තමයි දේශකයෙක් දේශන පවත්වන ස්ථානයට ගමන් කළ යුත්තේ. ඒකට පෙර සූදානම තිබීතුයි. ඊළඟ කාරණය හැටියට පෙන්න්නන්නේ පින්නතුනී ශ්‍රාවක සත්්‍රායි. ඒක කියන්නේ, ඉදිරිපත් කරන සියලුම කරුණු කාරණා අපි හොඳට මතක තියාගන්න ඕන ඉදිරිපත් කරන්නේ කාටවත්න වේ අහගෙන ඉන්න ශ්‍රාවකයාටයි. ඒ ස්්‍රාවකයා සත්ප්‍රාහයට පත්තෙන් ඕනේ කියන්නේ තෘප්තියක්ට පැමිණෙන්න්න ටූුණ. ඒයන්නේ දේශනාව කොයි තරම් පැවත්තුවත්ත රක්නෑ එතුළිින් ශ්‍රාවකයාට ගන්න ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් නොවන්නට. උදාහරණයක් හැටියට මේ ශ්‍රාවක සත්්‍රායි විස්තර කරනවා. ගුසගන්න ඉන්න කෙනෙකුට ආහාරටිකක් දුන්න වගේ දැනෙන්න්නට ඕන දේශනාව අවසන්කරනකුට මෙෙනත්ති දෙකින් කියනවනං හොඳටම පිපාසෙන් ඉන්න කෙනෙකුට හරියට පිපාසට වතුරටිකක් දුන්න වගේ දැනෙන්න්නට ඕන අවසා දේශනාව අවසන් වෙනකට. ඒක යන්නේ යම්කිසි සතුටක් තෘප්තියක් එතුොළ වින්දනයක් ලබා අවසන්විය යුතුමයි ශ්‍රාවකයා. ඉතාමත්ම වැදගත් අවසාන කාරණය. ඒ තමයි පුද්ගල ගර්හිතාවෙන් තොරවෙන්න ඕන. දේශනයක් ධර්ම දේශනයක් පවත්වන කොට ඕනෑම හාමුදුරු කෙනෙක් වේවා ගිහි එක්වේවා පුද්ගලයන්ට අරමුණු කරගෙන ගර්හා කිරීම වැරදිී. පන්නතුනි සමහර අවස්ථාවල පුද්ගලයන් අඩුපාඩුකං කියා දෙන්න පොළුවක්. ඒක කිසි වැරැද්දක් නෑ දවදාහරණයක් හැටියට ලොවතුරා බදුදහාමුදුරුවතුන් එහෙම අඩු පාඩුකං ශ්‍රාවකයන්ට විස්තර කරපු අවස්ථා තියනෝ දැව උදාරණයක් හැටිට කියන්න පොළුවන් තමන්ගේ ශ්‍රාවකයන්ට මක්කලි ගෝසාාල පිළිබඳ හඳුන්වා දෙනකොට එක්තර අවස්ථාවක බුදුහාමුදුරුව දේශනා කළා මක්කලි මෝග පිල්සූ කීපං ම්්‍යිය කියලා. ඒක අන්නේ මහනෙන මේ මක්කලි ගෝසාාල කෙන මෝඩ මනුස්ස්‍යය හරියට කෙමක් වගේ කිවා කෙමනක් වගේ කි්වා. කැමනක් කියෙලකැනි අර ිනිස්ුමාලුවල්ලන්න පාවිච්චි කරන්නේ කෝටු ෝට වලින් හදලා අන්න ඒ වගේ කියලා. ඇයි හේතුව ඔහු සමාජයට කරන විපත්තිය වැඩිනම් ඔවු සමාජයේ අන්න අය අල්ලල හිර කරල තියාගන්න විදිහටනම් කටයුතු කරන්නේ. ඒ වචනේ බුදු හාන්දුරු පාවිච්චි කළලා ඒකන හඳරු වන්න කැන මක් කලි ගෝසාල සමාජයේ අන්න අය හිරකරලා තියාගන්න විදිහට තමයි එයාගේ කරුණ ඉදිරිපත්කිරීම් කළේ ඒක එත්තු ගන්න ඕන නිසා වචන දහාහර පවිච්චි කලා එවනැතුව පුද්ජලයකුට පුද්ගලිකව පහස රීමේ අරමුණකින් නෙවී. එනිසා අපිත් සමාජී පුද්ගලයන්ගේ අඩු පාඩුකං කියන කොට ඒ කියන ක්‍රමවේ දයක් තියනවා පුද්ගලිකව නම් කියල ෝ එහෙමත් නැත්තං සමහර විට ඉන්න තැනකනම් අත්ත ඇගිල්ල දිගකවල්ලා මෙහෙ මයි කියලා චෝදනාමකම් ප්‍රකාශ කිරීම ඒ තරං උචිතනෑ ඒක . ශස්්‍රාවකයන් ටත් යම් කිසි ආකාරයක ඇහිතේ පැහැදීම් ඇතිවීමට හේතු වෙනවා. තකොට සාර්ථක දේශකයෙක් බවට පත්වන්නට පින්න තුනි ඔන්න ඔය කාරණාටික ඉතාමත්ම වැදගත්. දේශකය විතරක් නෙවී ධර්ම ස්්‍රවණයේ දිනං ශ්‍රාවකයොත් සාර්ථක ශ්‍රාවකය බවට පත්තෙන් දුවට. අපේ සමාජයේ තියන ලොකුම ගැටලුවක් බන කියන පිරිසට සාපයේක්ෂ්‍රම බනාහන පිරිසත් වැඩි ඕන තරන් ඉන්නවා. හැබැයි ඒ වනහන ඇත්තන් අසන්නේ කිනම් අරමුණු උදෙසාද කියන ගැටලුව තමයි අපි කාටත් තියෙන්නේ. මොකද හේතුව දැබලන්න ඇතැම් උදවිය ධර්මයම අහලා ඒතුලින් උත්සාහ කරන්නේ බලාපොරොත්තු වෙන්නේ යම්කි සතුටක් වින්දනයක් ලබන්න. මේ පෞ්ගියක් අවස්ථාවක මං උදාරණයක් කියන්නං. එක හාමුදුරු කෙනෙක් වැඩම කරලා ඇය දෙකක් කතර බනක් කිව්වා. මේ බණ අහගෙන හිටපු රි බණ ඉවරවෙලා ඇවිල්ලා අපිට කියනවා හාමුදුරුවනි ශෝකක් බණටික පෑදක ගියා දැනුනෙත් නෑ කියලා. මං ඉතිං ඇහුවා මොනොවදිඉති හාමුදුරුව ණට කිවේ. මෙයයි කියනවා. කියපුුවනං හරිටම මතකනෑ. ඒ වුනාාට අහගෙන ඉන්න පුළුවන් සෝක් බණ. ඇයි හාමුදුරෝටිකකං විහිළු තහළුත් කරලා බනකිව්වා නදගියත් නෑ. එතකොටට බන අහලත්ේහ. පෑදකම නිදාගෙනන්න තුව බනහලා හැබැයි අහපු ධර්ම්මය තුළ එන අන්තර්ගතකාරණ එකක් වත්න්යට මතකනෑ පිඳතුනි ඒකනෙවෙයි හොඳ ශ්‍රාවකයෙක්ගේ ධර්මර්ශවනී ප්‍රතිඵලය බවට පත්වෙන් ඩුවන. ඇතැම් විට හිනාවෙන්න බනහනු සමහරට අඩන්න බනාහනුව සමහරවිට බනීන බනවලටත් අපේ සමහරු කැමති බැන් නොත්තාට හරි එතන තමයි ධර්මය හොඳ කෙහිතන්නේ ඒ එකක්වත් නෙමී අරමුණු ඉන්න ඕන තවත් සමහර අයගේ වැරැද්දක් තමයි ධර්මය අහනවා අහන්න තමන්ට නෙවී අනුන්ට. ඔය ඇතැම්මයිබනහල යනගමං කියනවචනයක් අපට නිත රැහෙරෝ. හාමුදුරු අදරන් ශෝක් බනක්කිව්ව අර අල්ලපු ගෙදරෙක් කෙනාට නැත්තං අහවලාට හොදදට වදිනව කියල කියනවා. දැම් බලන්න අහලතියන්න කාටද බන තමන්ට නිවී අනුන්ට තමන්ට නැමුණු මනසිං මිසක අනුන්ට නැමුණු මනසකින් බනහලා ඇතිවැඩක් වෙන්න ඒ අහරියටටනකං කලයක් මොනින් අතට හරබලා ඒමතට වතුරවත් කලා වගේ කලය පිරේ කියලබලාගෙන. එනිසා පින්න තුනි දෙසන දේශකයා වගේ අසන ශ්‍රාවක්‍යයත්තුන් යහපත් පරමාර්ථ පෙරදරි කරගෙන ධර්මය ඇසීමහා දෙසීම කළ යුතුයි. නිවන අරමුණු කරගෙන යන ගමනෙදී ධර්මස්ශ්‍රපනය අධ්‍යාවශ්‍යය කළ ලෝතුරාබුදු හාමුදුරු දේශනා කලා. නිවනි පලවෙනි පියවර සෝවාන් මාර්ගය සෝවන් පලය. සෝවාන් පලයට පත්වෙන කෙනෙක්කින් කල්්‍යයාන මිතර ඇසුරු කළ යුතුයි. ඒවගේම නිතර ධර්ම ශ්‍රවනය කළ තුයි. යෝනි සෝමනසිකාරයෙන් කටයතු කළ යුතුයි එත් එක්කම ඉන්ද්‍රිය සංභාරය. අපි කියනවා දම්මානු දම්ම පටිපන්න බාාවීෙන් යොක්ත වී තුයි. ධර්මානු ධර්ම පටිපන්න භාාවයට පත්වෙන්න්නට නං හොඳින් ධර්ම ශ්‍රවණිය කළ ුතුයි. නිසා නිවනකරායන ගම නනිදී. අත්‍යාවශ්‍රම කාරණයක් ධර්මාශ්‍රවනය හොඳින් කිරීමත් හොඳින් දෙසීමත් අපි කාගි කාගෙත් වගකීමක් බව මතකතියාගන්නට වන. එහෙම නං අද හිමිදිරියු දෑසන ඒහි පස්සකෝ වැඩසටහන තුොලින්මා. දේශනය සහ ශ්‍රවනය අතරතියන සම්බන්ධය විස්තර කළේ අපේ ජීවිත සාර්ථක කරගන්නට මේ කරුණු උපයෝගී කරගැනිමු. ඔබ සිරෝදනාටම තෙරුවන් සරනීම. ආකා සటහාచබుම්මට්టா දවානාగాමහිද్ධిక pయంతం అனுమෝதிత్වාచిරం రణం තුుළకසාాసනం ආකාసట్టாచබుම්මටటా දවානාగాමහිද్ධిక pయంతం అනுมෝதிత్වාచిරం రక్థන්තු දීసන ආකාసట్టாచබుම්මටటా දීවානාగాමහිද్ధిక. පුුණ්යන් තං අනුමෝදිත්වා චිරංරක්හන්තුතං සදා. පොස්සල්යාාවී අංක හයසී විසිද්ධකෙන් දෙක දන්න නිවසේ විසෝ. දෙදහස් අටි ජුලි මස විසි හත්වනදින අභාව ප්‍රාප්ත වූ පුස්සැල්ලාව ශුද්ධ තිත්ව විදුහලී විශ්්‍රාමලත් පර්ශාලාච්චාර්ය ධර්මපාල දහම් පාසලේ හිටපු ප්‍රධහනාච්චාරය සාමවිිනිස්සුරු Kස් වරුෂ විතාන මහතාට උතුම් නිවන්සුව පතමින් බිරිඳ දයාවරුෂවිතාන අංචුලාහා ශ්‍රබිලාදියනියන් ආනන්දහා ගාමිනී බෑලාවරුම් සහ නිදුල, නිත්මා, නියුම් බිණුල මුණපුරු මිනි පිරියන් ඇතුළු ඥාතිීන්විසින් අදතින මෙම වැඩසට හනට දායිකක්තය දක්වන ලදී.